මොකද තත්ත්වේ පරාජය ගැන මොකද කියන්න තියෙන ජනතාව? ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපේ පාක්ෂිකයන්ට. මේ මැතිවරණ තාමත් කෙටි කාලයක් ඇතුළත අපි මැතිවරණ මෙහෙයුවේ. මම අපේක්ෂකත්වය බාරගෙන ඒ අභියෝගය බාරගෙන සති 5ක් වගේ කෙටි කාලයක් තුළ විශාල අභියෝග මැද්දේ විශේෂයෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ තුල ජේෂ්ඨ බොහොමයක් එක්සත් ජාතික පක්ෂ අධ්‍යක්ෂ එකතු වෙච්ච වෙලාවක ඒ වගේම තමයි පක්ෂයේ යාන්ත්‍රණය කඩාකප්පල් කරන්න බොහෝ පිරිස් කටයුතු කරපු වෙලාවක මම හිතනවා ඒ අභියෝගය මට බාර ගන්න ලැබුණා. ඒ පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම තමයි විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මේ පක්ෂ කාර්යාලයේ ඉඳන් මේ පක්ෂ සමාජිකයන් ඉඳන් සහකාර සමිති බලමණ්ඩල තරුණ වෘත්ති සමිතිය ඉඳන් ගම්මැට්ටමේ විශාල තරුණ පිරිසක් වැඩිහිටියෝ පිරිසක් ස්වේච්ඡාවෙන් අපි මුදල් වියදම් කළ මැතිවරණ කෙරුවේ නැහැ. අපි මාධ්‍යවල නාලිකාවල අයිරත් මා ස්තුතිවන්ත වෙනවා. මොකද මම හිතන්නේ අපේක්ෂකයෙක් විදිහට ඇඩ් එකක් දාන්න නැතුව නැත්තම් මාධ්‍ය තුල ප්‍රචාර කටයුතු නොකර මට විශාල සහයෝගයක් මාධ්‍ය ආධුනික ලබා දුන්නා. ඉතින් එයටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ස්වේච්ඡාවෙන් ගම්මැට්ටමේ ඇවිදලා පාක්ෂික එකතු කළා අපේ මතවාදී ආරක්ෂා මම නියෝජනය කරේ නාමරාජ පක්ෂ නියෝජනය කරේ මේ රටේ ජාතික කඳුරේ මතවාදී. ඉතින් මතවාදී ආරක්ෂා කරන්න මම පිනිහිටියා. මම ආදරස් සතුරු වෙනවා. මම ආඩම්බර වෙනවා. සා ඉදිරියේදීත් මේ මතවාදී මම ආරක්ෂා කරනවා. ඒ වගේම ජනතාව තීන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් තීන්දුවට අපි ඉස්සනවනවා. ඒ වගේම මම සුබපතනවා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාටත් එතුමා පීඩන ආණ්ඩුවටත් එතුමන්ලා ලබා දුන්නු ඒ පොරොන්දු ඉෂ්ට කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක තමයි රට ජනතාවගේ බලාපොරොත්තුව. හොඳ ඕනෑම දෙයකට අපි ප්‍රතිපත්තියක ගැළපෙන රටට ගැළපෙන ඕනෑම දෙයකට අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ශක්තිමත්ව මුහුණ දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් අපේ මැතිවරණ ව්‍යාපාරය තුළත් අපි සමාලෝචනයක් කරන්න ඕනේ. මොකක්ද උනේ, කොතනද අපිට වැරදුනේ. මොකද කෙටි කාලයක් ඇතුළත වෙච්ච දේවල් පිළිබඳව වඩා මම හිතන්නේ ගිය අවුරුදු දෙකක් වගේ කාල සීමාවක් ඇතුළත වෙච්ච කාරණාවලටත් අපි අවධානය යොමු කරන්න ඕනේ. තවත් පැත්තකින් විශාල පිරිසක් ඡන්දේ දාන්න ගියේ නැහැ. අපි හිතනවා අපේ පාක්ෂිකයෝ බොහෝ අය තිබිච්ච වාතාවරණයත් ඒ වගේම තමයි ජයග්‍රහයි මානසිකත්වක නොසිටිච්ච නිසා සිටි නැති නිසා ඒ අය ඡන්දපොලට ගියේ නැහැ. ඉතින් ඒ අයවත් ඡන්දපොලට කොහොමද අපි ගෙන්නගන්නේ කියන කාරණා පිළිබඳව ඉදිරි කාලේදී අවධානය යොමු කරලා ඉදිරියේ එන මැතිවරණ වලට මුණ දෙන්න අපි සූදානම් වෙනවා. දැන් මෙවැනි පරාජය බලාපොරොත්තු වුණාද? මෙවැනි දරුණු පරාජයක්. දැන් මම හිතන්නේ දරුණුද නැද්ද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. මොකද ජයග්‍රහයකෙක් එක්කෙනයි ඉන්නේ. ඔව්. ඉතින් පරාජය වෙන අය පරාජය වෙලා තියෙන්නේ. හැබැයි වැදගත් කාරණේ තමයි අපි මේකෙන් ගොඩගත යුතු පාඩම. අනිත් පැත්තෙන් 103 ජයග්‍රහණය කළා පෙන්නලා දීලා තියෙනවා. ඒ හින්දා පරාජයේ ප්‍රමාණයට වඩා අපි නැගිටින ප්‍රමාණය තමයි වැදගත්. ඉතින් මම හිතනවා අපි ඉතාමත් ශක්තිමත්ව කෙටි කාලෙකින් නැගිටින්න අපි සූදානම්. හින්දා ලැබිච්ච ඡන්ද ප්‍රමාණය මම පරාජයක් කියලා දකින්නේ නැහැ. ඒක ජනතා මතයක්. එතනින් එහාට කොහොමද අපි මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනගෙන ඒකට අනුකූලව අපි අනුගත වෙන්නේ කියන කාරණාව වැදගත්. ජනතාව ලොකු පණිවිඩයක් දීලා තියෙනව නේද මේ පෞල් දේශපාලනය එපා කියන කතාව? ඔබතුමාට ඒක දැන් තේරෙනවද කොහොමද? මම දැන් ජනතාව පණිවිඩයක් දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ පාර සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් එහාට ගිහිල්ලා මැතිවරණයකට අවශ්‍ය ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. ඒක සියලු දෙනාටම බලපාන කාරණා. මම දැන් මේ පණිවිඩය අපි ගත යුතුයි. ඒ වගේම තමයි එතනදී රටේ ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ප්‍රායෝගිකත්වය පිළිබඳව. ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මම හිතන්නේ තාම කල් මදි. දැන් මහින්ද මහත්තයා මොන වගේ මතයකද මේ වෙලාවෙ ඉන්නේ? එතුමා පැහැදිලිවම සතුරු වෙනවා අපි අභියෝගයක් බාරගෙන මතවාද වෙනුවෙන් පෙනී සිටියා කියන එක. මොකද මෙහෙමම තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මැතිනිගේ කාලේ අපි 8 දිනක්ට වැඩ වුණා. අපි මතවාදී ආරක්ෂා කරගෙන හිටියා. අපි මතවාදී අතහැරියේ නැහැ. මේ කාලයක් ගියාම මතවාදී ආයතනාවක් ජයග්‍රහණය කරා. ඉතින් මම හිතන්නේ අපිට තීන්දුව දෙකක් ගන්න පුළුවන්. එකක් අපි රැල්ල පැත්තට ගිහිලා දිනන පැත්තේ ඉඳලා හැමදාම වෙනස් කර කර පිල් මාරු කරගෙන මතවාද වෙනස් කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් අපි විශ්වාස කරන කාරණේ ආරක්ෂා කරගෙන ඒ අපි විශ්වාස කරන ප්‍රතිපත්ති වලට සටන් කරනවද කියන්නේ. මම හිතන්නේ මගේ දේශපාලනේ අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ආරක්ෂා කරන එක මිසක් අර හැම පීඩන ඕනම ආණ්ඩුවක මම ඇමතිකමක් ගන්න අගමැති වෙන ජනාධිපති වෙන්න සූදානම් බලේ දෙනව නම් මේ රට බෙදලා විකුණලා කඩලා බිඳලා ඕන එකක් කරලා කමන්නේ බලේ ලබා ගන්න මම ලෑස්ති. එහෙම නැත්නම් බලේ ලබා ගැනීම වෙනුවෙන් මං අඳින ඇඳුම පවා මං වෙනස් කරන්න සූදානම් කියන තැන මම නැහැ. මම පැහැදිලිවම ඉන්නේ මම විශ්වාස කරන කාරණේ. ඒ මට විශ්වාසයයි යම්කිසි දවසක නුබෝධනකින් ජනතාව ඒ අපේ ප්‍රතිපත්ති අනුමත කරන තැනකට එනවා. දැන් වර්තමාන ජනාධිපතිතුමාට මේ රට ගොඩ දා ගන්න පුළුවන් වෙයි කියලා ඔබතුමාට විශ්වාසයක් තියෙනවද? ඉතින් එතුමා පත් වුණා විතරයිනේ. ඉතින් අපි සාධාරණ කාලයක් දෙමු. ඉතින් මම හිතන්නේ අපි පූර්ණ නිගමන වලට එන්න හොඳ නැහැ. එතුමා කියනවා එතුමාට තනියෙන් අමාරුයි
හැමෝගේම උදව් අවශ්‍යයි කියලා. ඔබතුමාලා සූදානම්ද උදව් කරන්නේ එතුමාට? අපේ ප්‍රතිපත්ති වලට අනුකූලව ගැලපෙන ඕනෑම අපි නගරකම ජනපතු උදව් කරන්නේ. ඒ වගේම තමයි අපි යහපාලන ආණ්ඩු වෙලාවෙත් රටේ අවශ්‍යතාවයට අපි උදව් කරන්නේ. ඒ නිසා අපිට ප්‍රතිපත්ති වශයෙන් අපිට ගැලපෙන දේවල් තියෙනවා, රටට හරියන දේවල් තියෙනවා. ඒකට අපි උදව් කරනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි පුද්ගලව පදනම් කරගෙන නෙවෙයි දේශපාලනය කරන්නේ. අපි බලවේගයක් සහ මතවාදයක් සහ ප්‍රතිපත්තියක් එක්ක අපි යන්නේ. ඉතින් ඒ කඳවුර අපි ආරක්ෂා කරන වගේම රටේ ඒ දේශපාලන ස්ථාවරත්වය විශේෂයෙන්. ඉතින් පැහැදිලිවම මේ ආණ්ඩුව තුළ, මේ පාර්ලිමේන්තුව තුළ, වර්තමාන පාර්ලිමේන්තුව තුළත් අනාගතයේදීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රටේ දේශපාලන වශයෙන් අස්ථාවර වෙන්න අපි කිසිම තීන්දුවක් ගන්නේ නැහැ. දැන් රනිල් මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න කියපු අය යලිත් පොහොට්ටුවට ගන්නවද? මොකද්ද වෙන්නේ එතුමාලා? මම ඉතින් ඒකෙන් අහන්න ඕනේ තීන්දුව පිළිබඳව. අපි පැහැදිලිවම මැතිවරණ අපි සූදානම් වෙනවා. ඉතින් අපි බිම් මට්ටමෙන් සහ අපේ සාකා සමිතිය එක්ක වගේම සියලු පාර්ශ්වයන් එකරාශී කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා, විශේෂයෙන්ම එක මතයකින්. ඉතින් මම ආරාධනා කරනවා නැවත වතාවක් අපේ මතේ, අපේ කඳවුරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉඳලා ගියපු රනිල් මහත්තයාට ගියපට පමණක් නෙවෙයි, අපේ මතේ ජාතිකවාදී කඳවුරේ මතේ ඉන්න සියලු දෙනාටම අපි එකතු වෙමු. අපි එක අරමුණකට යමු. මොකද අවසානයේ මේ රටේ ජාතිකවාදී කඳවුර නැත්නම් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයට එරෙහිව දෙවන්ත බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ බලවේගයට අවශ්‍ය අපේ කඳවුර බෙදන්න. ඉතින් ඒ හින්දා මම ඒ අයටත් කියන්නේ අවංකව අපි එකතු වෙලා එක අරමුණකට යමු. මොකද එහෙම නොවුනොත් මේ රටේ ඔබත් මමත් විශ්වාස කරන මේ රටේ ඒකීයත්වයේ සහ ජාතිකවාදී කඳවුර සමිරටේ සංස්කෘතියට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්. ඒ හින්දා අද ජනමතය ඇවිල්ලා තියෙන්නේ ජයග්‍රහණය කරලා තියෙන ඊට විරුද්ධ ප්‍රතිවාදී මතවාදයක්. මේ එහෙම විරුද්ධ ප්‍රතිවාදී මතවාදයක් ජයග්‍රහණය කෙරුවත් මම හිතනවා අපේ මතවාදය ආරක්ෂා කරන්න අපිට වගකීමක් තියෙනවා. යම් කිසි දවසක මිනිස්සු එක තේරුම් ගත්ත දවසක හෝ ඒ කඳවුරත් එක්ක අපි ඉන්න ඕනේ. ඉතින් මම ආරාධනා කරනවා අපි එක විදියට හිතන එක වගේ අදහස් තියෙන සියලු දෙනාටම අපි එකතු වෙලා එක ගමනක් යමු කියලා. දැන් වර්තමාන ජනාධිපතිතුමා ඔබතුමාලා හම්බුණානේ ඊයේ මැතිවරණ කොමිසමේදී මොනවාරි විශේෂ ඉල්ලීමක් කරාද ඔබතුමාලාගෙන්? ඇයි එතුමාට සුපතුවා. ඉතින් මම අදත් එතුමාට සුපතනවා. ඒක මගේ යුතුකමක් ආවක් කියමක්. සහ අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ දේශපාලන ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් අපි ඉන්නවා. මෙවැනි පරාජයක් බලාපොරොත්තු වුණාද? මෙවැනි දරුණු පරාජයක් මොකද්ද මේක කියන්න තියෙන්නේ? ඒ සියල්ලට වඩා මම මේ ප්‍රතිඵලය දකින්නේ රටේ ඡන්දදායකයා ඉතිහාසයේ ඉඳලාම මේ දක්වා ආණ්ඩු නොකළ පාර්ශ්වයක් වෙත ඡන්දය දෙන්න දක්වපු උනන්දුවක් විදිහට තමයි මේ සමස්ත ප්‍රතිඵලය මම විග්‍රහ කරගන්නේ. ඒ හැර වෙන හේතු මතුවෙලා නැහැ. මම කියන ප්‍රමුඛ සාධකයේ විදිහට මට පේන්නේම ඒක ජාතික ජනබලවේගය මැතිවරණ ව්‍යාපාරයේ පුරාම ඒ අදහසත් සමාජගත කරමින් හිටියා. 76 වසරක සාපේ විදිහට අපට නිකමට ඇහිච්ච මේ වචන පේළිය තාම බරපතල කාරණයක් විදිහට මහජනේ අරගෙන තියෙනවා කියන එක තමයි මට පේන්නේ. ඒක ඒ තරමටම දේශපාලනිකව තාර්කිකයි කියලා හිතෙන්නේ නැහැ. මම හිතනවා ඉදිරි කාලය තුළත දේශපාලනයේදී ආණ්ඩුකරණය කියන එක මෙතෙක් ආණ්ඩුකරණයට ඍජුව බරපතල විදිහට සම්බන්ධ නොවුණු පාර්ශවයකුත් යම් දුරක් ඉස්සරහට ගියාම මහජනයා තේරුම් ගන්නවා ආණ්ඩුකරණය කියන්නේ ඔක තමයි කියන එක. මට මේ සමස්ත ප්‍රතිඵලය ඇතුලේ දැනෙන්නේ වෙන්නක්. අපි ඡන්දයට ගියේ ඉතාම අභියෝගාත්මක වටපිටාවක් ඇතුලේ. අපි පළවෙනි පෝස්ටර් එක නාමල් වෙනුවෙන් ගැහුවෙත් අභියෝගයට අභියෝග කළ නාමල් කියලා. මේ අභියෝගාත්මක වටපිටාව අපි තේරුම් අරගෙන තමයි ඡන්දෙට ගියේ. දැන් 83 ප්‍රතිශතයක් නැති ගිහිලා තියෙන මට්ටමක ඔබතුමාලා මොන වගේ මානසික මට්ටමකද දැන් ඉන්නේ? මෙහෙමයි, දැන් 103 කියන එක වෙනස් කරන්න පුළුවන් කියලා මේ ඡන්ද ප්‍රතිඵලයම පෙන්වලානේ තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි ඒක ගැන බයක් වෙන්නේ නැහැ. ඊළඟ ආසන්න මහඡන්දේදීම මේ ප්‍රතිඵලය වෙනස් කරන තැනකට ජනය හැරවෙනවා. අප්‍රකාශිත 112ක් විතර තියෙනවා. ඒ අප්‍රකාශිත 112 නැවත ඡන්ද පොළ වෙත කැඳවීමක් ඊළඟ මහඡන්දේදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. වර්තමාන ජනාධිපතිතුමාට මේ රට ගොඩ දාගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවද? අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් අවංකව සුබපැතීමක් පමණයි. රාජකාරී එතුමගේ අවමලකවත් ඒ රට වෙනුවෙන් යන ගමනකට අපෙන් හානියක්, අපෙන් බාධාවක් වෙන්නේ නැහැ. අපි දේශපාලනයේදී විරුද්ධ වෙන්නෙත් විරුද්ධ වෙනවා නම් අවංකව, යම් සහයක් ආශිර්වාදයක් කරනවා නම් ඒක කරන්නේ අවංකව. අමුකුමාර සානායකට ඉතාම ආදරෙන් සුබපතනවා. හැබැයි අබමලකව දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. එතුමාගේ දේශපාලන එතුමායයි. අපි අපේ දේශපාලන ගමන යනවා. ඔබතුමාලාගේ දේශපාලන ගමන අවසන් කියලා හිතෙන්නේ නැද්ද? ගමේ පරාදයි නේද ඔබතුමාලා? නැහැ. ඒක කිසිසේත්ම වෙන්න බෑ. අනුර කුමාර විසින්ම සහතික කරලා තියෙනවා ඡන්දයක එක ඡන්දයකද ගන්න ප්‍රතිඵලය ඊළඟ ඡන්දයකද වෙනස් කරන්න පුළුවන් කියලා. ඒකට ජාතික ජනබලවේගයේ වැය කළ අවුරුදු 4 මාරක්
පොදුජන පෙරමුණේ අපි ඊට වඩා අඩු කාලයකින් මේ වෙනස කරන්නේ. දැන් ඔය ගියපු අය මොකද කරන්නේ? ගන්නවද නැත්නම් ගන්නේ නැද්ද? ඒ සියල්ල ඉදිරි පැය කීපය තුළදී තීන්දුව වෙයි කියලා මට හිතෙන්නේ. මොකක් හරි අලුත් එකමුතුවක් හැදෙන්නත් යම් ඉඩක් තියෙනවා. ඒක අපේ පැත්තෙන් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ ජාතික ජනබල වේගය සාපේක්ෂව ලද ජයග්‍රහණයට මම අහිතකින් නෙවෙයි මේක කියන්නේ. නමුත් ඉතාම සංඛ්‍යාත්මකව දැන් සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී වෙන්නේ ඒ කියන්නේ අන්වෝටඩ් අප්‍රකාශිත ඡන්ද ටිකත් එකතු කරලා තමයි කියන්නේ මෙන්න මෙච්චරක් පාලකයාට විරුද්ධයි කියලා. මට මතකයි ඔක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හැම ඡන්දකෙදීම ඒවක විපක්ෂයේ විශේෂයෙන්ම ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේම දේශපාලන තර්කයක් තමයි ඡන්දේ දීලා තියෙන්නේ මෙච්චරයි මෙන්න මෙච්චරක් දීලා නැහැ කියලා. ප්‍රකාශිත ඡන්ද පදනමේ ඇතුළෙම තියෙනවා පවතින පාලකයාට එකඟ නොවීමක්. ඒක මේ ඒක සංඛ්‍යාත්මක කාරණාවක්. ඒක ඒ තරමින් ගත යුතු නැහැ. අනුකරණයට ඒක එච්චර අදාළ නැහැ. මේක යාළගෙම තර්කයක් නිසා මම ඒක කිව්වේ. ඉතින් මහචන්දේදී ඒ කණ්ඩායම් කොහේ හෝ එකතු වෙයි කියලා තමයි මට පේන්නේ. දරුණු පරාජය ගැන මේ මොකද හිතෙන්නේ? පරාජයක් කියලා නම් දැනෙන්නේ නැහැ. ඒක තමයි දේශපාලනීය தত্ত্বය. කෙසේ වෙතත් අලුතෙන් පත්වෙච්ච නමවන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මම නම් ඡන්දෙ දුන්නේ නැහැ. මගේ ඡන්දෙ දුන්නේ මන්නා නාමරාජපක්ෂ මහත්මයාට. ඒ වගේම මම විශ්වාස කරනවා මගේ පෞද්ගලික දේ අනුව නාමරාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වුණා නම් තරුණයෙක් විදියට අපි විශ්වාස කරනවා මේ රට ඉස්සරහට යනවා කියලා. හැබැයි කෙසේ වෙතත් ව්‍යවස්ථාවට අනුව වර්තමාන ජනාධිපතිවරයා බහුතර මතයෙන් පත්වෙච්ච පුජ්‍යලේ අනුර කුමාර දිසානායක මහත්මයා එතුමාගේ හොඳ වැඩවල රට වෙනුවෙන් ගන්න රටේ ජනතාව වෙනුවෙන් ගන්න හොඳ වැඩවලට සියල්ලටම අපි බොහොම ධනාත්මකව පිළිතුරු ලබා දෙනවා සහ අපි ඇයට උදව් කරනවා. අපි බලාගෙන ඉන්න අනුර කුමාර මහත්මයා කොහොමද ඉස්සරහදී වැඩ කරන්නේ කියලා. පොරොන්දු ගොන්නක් එක්ක ආපු ජනාධිපතිවරයෙක්, රටේ බහුතර ජනතාවක් ඡන්දෙ දීපු අය සහ නොදීපු අය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සෑහෙන යමක් කරාවි කියලා විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. අපිත් ඒ தත්ත්වේ බලාගෙන ඉන්නවා. මොකද අපි කවුරුත් කැමති රට හැදෙනවට. රටය රටේ වරායවල්, ගුවන් දුරු පොළවල් හැදිලා, පාරවල් පද්ධතිය හැදිලා, ආර්ථික සමාජයේ දේශපාලන පසුබිම් වෙනස් වෙනවට අකමැති මිනිස්සු නෙවෙයි අපි, කැමති මිනිස්සු. අපේ රට සිංගප්පූරුවක්, මැලේසියාවක්, යුරෝපයක් වෙනවට කැමති මිනිස්සු තමයි අපි. අපි ඒ මත තමයි දේශපාලනය කරන්නේ. හැබැයි අපේ දේශපාලනයේදී අපේ රටේ තියෙන ආර්ථික தත්ත්වය, සමාජ தත්ත්වය, දේශපාලන தත්ත්වය සියල්ලත් එක්ක යනවා මිසක් එකපාරට පස්පිඩල්ල කපලා අනිත් පැත්ත හරවන වගේ මේ රට හරවන්න පුළුවන් කියන විශ්වාසය අපි නෑ එකපාරට. නමුත් ඒක කරන්නම් කියලා තමයි අනුර කුමාර දිසානායක මහත්මයා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කෙසේ වෙතත් හොඳ දේවල් ගැන බලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි අපි ශ්‍රී ලංකා භූමියේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවතුල අපි දේශපාලනය කරා. අපි නවත්තලා නෑ. ලක්ෂ 3000ක් තරම් අඩු ඡන්ද ප්‍රමාණයක් අපිට වැටුණත් ලක්ෂ 35ක් එළිය ඡන්ද පාවිච්චි කළා නෑ. අනුර කුමාර දිසානායක මහත්මයා 142ක් ඡන්ද දෙනකොට 52ක් විරුද්ධව ඡන්ද දීලා තියෙන නිසා මේක අපහැදිලි දේශපාලන වාතාවරණයක්. ඒ අපහැදිලි දේශපාලන වාතාවරණය තුළ ලක්ෂ 3000 හොඳටම ප්‍රමාණවත් නැවත මේ භූමිය අපිට දේශපාලනය කරන නිසා මේ නෙළුම්මාවත කාර්යාලය හැම වෙලාවෙම ඇරලා තියෙනවා. මේක දේශපාලන සඳහා සූදානම් වෙනවා. අදරෑ හෝ හෙටරෑ පාර්ලිමේන්තු විසුරුව හැරියොත් අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මෙතිවරණ සඳහා මුහුණ දෙනවා වගේ මන්ත්‍රීවරු ගණනාවක් අපි පාර්ලිමේන්තුට ගේන්න වැඩසටහන කරනවා. ඒ තුළ එන මන්ත්‍රීවරු සංඛ්‍යාවත් එක්ක අපි අනිවාර්යයෙන්ම බිමේ දේශපාලනය කරන අපි ඊළඟ අවුරුදු 5 වෙනුවෙන් අපි නායකයෙක් හදනවා. අනිවාර්යයෙන්ම මේ රටේ මෙඩිකල් යන්න කලින් නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ටික අපි කරගෙන යනවා. මේ කියන්නේ ගමත් ඔබතුමාලා ප්‍රතික්ෂේප කරලා තියෙන මොහොතක කොහොමද ඔය වගේ විශ්වාසයක් තියන්නේ? ඔව්, ඉතින් හැම පක්ෂයකම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් ඉන්නවා. කැමති කණ්ඩායම් ඉන්නවා. අපි 69 ලක්ෂයක් ගත්ත කණ්ඩායම තමයි 350,000ට අපි වැටිලා තියෙන්නේ. අන්තිම මෙතිවරණ කරත් අපි 68 ලක්ෂයක් ගත්ත කණ්ඩායම තමයි ලක්ෂ 3000කට වැටලා තියෙන්නේ. එතකොට අපි ඒකේ හේතු හොයන්න ඕන. ඒ හේතු හොයනකොට අපිට ප්‍රධාන වශයෙන් පේන්නේ මෙතන පැහැදිලිව මේ ඡන්දෙදී මිනිස්සු වෛරයක් පිරිමැව්වා කියලා අපිට පේනවා. මේ හොරා 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 කියලා කිව්වා. ඊට පස්සේ BMW එකේ යනවට විරුද්ධ වුණා. බෙන්ස් එකේ යනවට විරුද්ධ වුණා. ආරක්ෂක දාගෙන ඉන්නවට විරුද්ධ වුණා. ඒ කියන ඒ සරල කාරණා මිනිස්සුන්ගේ හදවතට කා වැදුණා. සන්ලයිට් කැටේ රුපියල් 35ට තිබුණ එක 150ට යනකොට මිනිස්සු හිතුවා අපි හොරා දේශපාලඥ හොරා කාපු නිසා තමයි සන්ලයිට් කැටේ 150ට ගියේ කියලා. රුපියල් 10ට තිබුණ අභ්‍යාසපත රුපියල් 100 වෙනකොට හිතුවා දේශපාලඥ හොරා කාපු නිසා. ඇත්ත කතාව ඒක නෙමෙයි. ඒ නිසා ඒක වැඩිපුරම වපුරපු කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම. දෛවෝපගත සිදුවීම කියන්නේ අද සම්පූර්ණ රට ලැබිලා තියෙන එහෙම ප්‍රචාරයකම ජනතා විමුක්ති පෙරමුණට. දැන් අපිත් බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් 150ට කියපු සන්ලයිට් කැටේ 50ට දෙයි කියලා අපි හිතනවා. දැන් රුපියල් 10ට තිබුණු අභ්‍යාසපත රුපියල් 120ට කියපු එක දැන් 10ට මටත් හොඳයි, මටත් දරුව දෙන්නෙක් ඉන්නවා.
පිටමිල රුපියල් 300ද පිට පැකට් එක රුපියල් 1200 වෙච්ච එක රුපියල් 300 ගන්න අපි කැමති. රුපියල් 120ට තෙල් ගහපේක රුපියල් 350ට කියපේක 120ට තෙල් ගහන්න අපි කැමති. ඉතින් කවුද අකමැති? ඒ බහුතර බලාපොරොත්තු ඇතුව මිසක් අනු කුමාර දිසානායක මහත්තයට වෙනදා ඡන්ද දෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ නිසා සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් එලෙසම ඉටු කරන නායකයා බවට අනු කුමාර දිසානායක පත් වේවි කියන විශ්වාසය අපි ඉන්නවා. එයාට ඒක කරන්න බෑ කියලා හිතුනොත් තැනදී නැවතත් මහින්ද චින්තනය තමයි විශ්වාස කරන්නේ. වරායවල් හැදෙන්න ඕන, ගුවන්තොට පොළවල් හැදෙන්න ඕන, ගමේ පාර හැදෙන්න ඕන, සිරිපාල මාමගේ දුවට රැකියාව ලැබෙන්න ඕන, ගුරුවරයාගේ ට්‍රාන්ස්ෆර් එකේ දේශපාලඥ මැදිහත් වෙලා උදව් කරන්න ඕන, කතා කරන්න ඕන, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය ස්ථාවර කරගන්න ඕන, අලුත් සිස්ටම් එන්න ඕන. මේ සියල්ල රටේ විය යුතුයි. අනු කුමාර දිසානායක මහත්තයට යම් වෙලාවක බෑ කියලා හිතුණොත් එතෙන් සිට නාමල් රාජපක්ෂ සූදානම් ඒ බැටනේ කරගන්නේ. ඒ වෙනුවෙන් තිසුකුට්ටිය ආරච්චික කට අද වගේ මෙදා වගේ මදත් හෙටත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනකන් මේකට ඇරෙනවා. මට විශ්වාසයි කවුරු ජනාධිපති වුණත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට තමයි මහින්ද රාජපක්ෂ නතර කරපු සංවර්ධනේ මේ රටේ ගේන්න පුළුවන්. ඒ සංවර්ධනේ නැතුව ඩොලර් වෙන මාර්ග පහයි එකක් තමයි සංචාරක ව්‍යාපාරයේ. ඒ සංවර්ධන තු දිනු කරන්න බෑ. අනිත් එක තමයි අපනයන දිනු කරන්න පුළුවන් කමක් නැහැ. විදේශීය ප්‍රේෂණ ණය ආධාර ඔය පහ විතරේ ඩොලර් එන්න තියෙනවා. ඔය පහම කලමනාකරණය කරන්න පුළුවන් මහින්ද චින්තන වැඩපිළිවෙලත් එක්ක විතරයි. ඊට වඩා වෙනස් වැඩපිළිවෙලක් ඇවිල්ලා හොඳට කරනවා නම් අපි හදවතින්ම දේශපාලන පැත්තකට දාලා රට හොඳට යනවා නම් අනු කුමාර දිසානායක මහත්තයාට කොන්දේසි විරහිතව අපි උදව් කරන එක හොඳයිද නරකයිද කියන තාම කාලේ වැඩි අපි බලාගෙන ඉන්නවා. දැන් මේ ජනතාව කියයි මේ මෙච්චර පරාජය වෙලා ඔබතුමාගේ කටනම් ඇහිලා නැහැ කියලා. ඇයි මගේ කට වහන්නේ? මම මේ ශ්‍රී ලංකා භූමියේ 2 කෝටි 20 ලක්ෂය අතරේ දේශපාලනය කරන තරුණයෙක්, ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, කාගෙන්ම රුපියලක් හම්බ කරන් ජීවත් වෙන පුජ්‍යලයක් නෙවෙයි. ස්වාධීන මතයක් තියෙනවා. පොට්ටුවේ ඡන්ද එකටද වැටෙන්නේ? ඒක ඡන්ද තිස්සකුට්ටිය ආරච්චි කියලා නාමල් රාජපක්ෂ වෙනුවෙන් දේශපාලනය කරගෙන ඉස්තිරයි. ඒ වගේම මතක තියාගන්න ඕන වැඩි කල් යන කලින් නාමල් රාජපක්ෂ මෙලට ජනාධිපති පුටුවට ගේනවා අපි. දැන් මේ නිර්මාතෘවරයත් රටේ නැති වෙලාවක දාලා ගිහිලා නේද පක්ෂේ? නෑ, ඒක සාමාන්‍යයක්. බැසිල් රාජපක්ෂ මහත්මේ රටේ යනවා. රටේ යනකොටත් අපේ රටේ නිවුස් එකක්, රටට එනකොටත් ඒක නිවුස් එකක්. ඒක නිවුස් එකක් විතරයි. බැසිල් රාජපක්ෂ මහත්මයා අපිත් එක්ක බොහොම ශක්තිමත්. ඒක පරාජය වෙනවා කියලා දැනගෙන නෙවෙයිද රට පැන්නේ? ඒ මන් දන්න විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු ඉල්ලන ඡන්දවල මං කීපයක ඉඳලා තියෙනවා. හැමදාම ඡන්දෙට කලින් දවසේ බැසිල් රාජපක්ෂ මහත්මයා රටින් ගිහිල්ලා තියෙනවා. ඡන්දය ඉවරලා ටික දවසකින් ආපහු ලංකාවට එනවා. ලංකාවට එනවයි කියන්නේ බැසිල් රාජපක්ෂ ටිකක් දරුණු සීන් එකක්. ඒ නිසා මේ දරුණු සීන් එක හිටානිද්ද මේයිද? ඒක මාසික නේද කියලා මම දන්නේ. කෙසේ වෙතත් දැන් රටම හොයන්නේ බැසිල් රාජපක්ෂ. ඒක නේද මම බයට නෙමෙයිද ගියේ? ඇයි බැසිල් රාජපක්ෂ බය වෙන්නේ? මං අහන්නේ. මට තේරෙන්නේ නැහැ මේ බය කියන කාරණා. ඒකෙන් විතර යන තිබ්බනේ. නෑ, ඒක එයාගේ තීරණයක් නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඉතුරු නම් මැතිවරණයට කලින් දවස් යන්නේ තුමා ගියා. අපිට ප්‍රශ්නයක් නෑ. ඡන්දෙන් පස්සේ යන්නේ ඉතුරු නම් අපිට ඒක ප්‍රශ්නෙකුත් නෑ. අපි දේශපාලනය කරන අපේ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දැන් පක්ෂයට නායකත්වයේ ශක්තිය දෙන්නේ තරුණ නායකයෙක්. වැඩපිළිවෙල බොහොම සක්‍රීය ඉස්සරහට යනවා.